අයිබෝවන් 225 නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයේ අද අපි මේ 225 වෙනි එක් අයකු සමග සාකච්ඡාවට සහභාගී කරව ගන්නේ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික් සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානකාර අයිබෝවන් අයිබෝවන් අපි ගත්තොත් මන්ත්‍රීතුමා මුලින්ම කතා බහ කරන්නට තියෙන්නේ දැන් මාස 3ක් 4ක් විතර වෙනවා විපක්ෂයේ වාඩි වෙලා කොහොමද ප්‍රගතිය මයිතනේ ඉතිහාසයේ විපක්ෂයක් විදියට මෙච්චර සුළු සංඛ්‍යාවකින් මන්ත්‍රීවරු ගත්තාම තමගි ජන බලවේගයම නියෝජනය කරන අනිකුත් පක්ෂවලින් නැරුණාම 41ක් 42ක් විතර ප්‍රමාණයක් ඉන්නේ අනිත් ප්‍රමාණයත් ගත්තාම 50 ගානකට එනවා හැබැයි පාර්ලිමේන්තුවේ විපක්ෂ තිබුණා පාර්ලිමේන්තුවේ විපක්ෂ තිබිලා විපක්ෂ කාර්යභාරය නිතාමත් මැනවෙ නිශ්චය කරපු අවස්ථා තිබුණා වගේම මීට වඩා වැඩි මන්ත්‍රී දුර සංඛ්‍යාවක් නියෝජනය කරත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට නොකරපු විපක්ෂයන් ඕනෑතරම් අපි පහුගිය ඉතිහාසයේ දැක්කා මේ වෙලාවේ ආණ්ඩුවවත් විශ්වාස කරේ නැහැ ඒ වගේම රටේ ජනතාවත් මං හිතන්නේ බලාපොරොත්තු තියාගත්තේ නැහැ විපක්ෂයේ මෙච්චර පොඩි කාලෙකින් අලුත් පක්ෂකින් මේ වගේ කාර්යභාරයක් ඉෂ්ට කරයි කියලා මං හිතන්නේ අපි ඉතාමත්ම සතුටටපත් වෙනවා මේ වෙලාවේ විපක්ෂයේ ඉතාමත්ම කුඩා කණ්ඩායමක් විදියට ආණ්ඩුවට රිදෙන්න ආණ්ඩුවට දැනෙන්න ආණ්ඩුවට ඕන ඕන දේ කරන්න බැරි වෙන විදියට විපක්ෂයේ කාර්යභාරය හරිදී හරියි කියන ගමන් බැරිදී වැරදි කියලා සමාජගත කරන්න පුළුවන් හයියක් විපක්ෂයට ඇවිල්ලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇතුළෙත් කරන්න තියෙන උපරිමය දක්වා ගිහිල්ලා වැඩ කරන්න විපක්ෂයට හැකියාව ලැබිලා තියෙනවා අද වෙනකොට සමාජයෙන් දේශපාලන ක්ෂේත්‍රයෙන් ඒ පිළිබඳව ප්‍රශංසාවක් ඇති වෙමින් තියෙනවා විපක්ෂයේ හිතුවට වඩා ශක්තිමත් කාර්යභාරයක් මේ වෙනකොට ඉෂ්ට කරනවා කියන්නේ ඒක අපේ හැඟීම අපිට ඒක සමාජය ඇතුළෙන් දැනෙන්න පටන් අරගෙන තියෙනවා ඒකට මාස ගණනාවක් එක්ක ඔබ අහපු ප්‍රශ්නට අවසාන උත්තරේ ඔව් අපි සතුටුයි කරගෙන යන වැඩපිළිවෙල සහ ඉදිරියේදී මීට වඩා තීව්‍ර වැඩපිළිවෙලක් කරහා ආණ්ඩුවට ඕන ඕන විදියට නටන්න බැරි විදියට මුරබල්ලාගේ කාර්යභාරය මාධ්‍ය මුරබල්ලා විතර නෙමෙයි විපක්ෂයේ මුරබල්ලාගේ කාර්යභාරය හරියට ඉෂ්ට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මන්ත්‍රීතුමනි දැන් අපි පහුගිය කාලේ යහපාලන ආණ්ඩුව තියෙන කාලේ අරගෙන බැලුවාම විපක්ෂයක් විදියට එවකට ඒකාබද්ධ විපක්ෂයේ බොහොම ශක්ති සම්පන්නව නැගී සිටියා ඔවුන්ගේ පරාජයත් සමග. ඔවුන් ඉදිරි ආණ්ඩුවක් ගැනීමේ ක්‍රමවේදී ආරම්භ කරන්නේ තමන්ගේ පරාජයත් එක්කමයි. පරාජය තමයි ජයග්‍රහණය බවට පත් කරගන්නේ. වර්තමාන විපක්ෂයේ ඔව් ඔබ කියන විදිහට ආණ්ඩුවට යම් ප්‍රමාණයකින් හොඳ සටනක් දෙනවා තමයි. නමුත් අවශේෂව ගොඩනගෙන ආකාරයක් තාම පේන්නේ නැහැ. ලොකු ශක්තිමත් පදනමක් එක්ක ආණ්ඩුවක් ලබා ගැනීමේ ආරම්භකේ. නේ තාම කාලය දැන් තාමකත් වෙලා තියෙන ඔතකුව වගේම මාස 3යි 4යි. එතකොට අපිට මතකයි ඒ දවස්වල ඒකාබද්ධ විපක්ෂය ඒ වෙලාවේ නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් මම ඒ වෙලාවේ ওই පොහට්ටුව හදන්න කලින් තිබිච්ච පාර්ලිමේන්තුවේදී හිටපු මන්ත්‍රීවරු සංඛ්‍යාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වඩා වැඩි. එතකොට මන්ත්‍රීවරු සංඛ්‍යාව වැඩි ප්‍රබල කණ්ඩායමක් හිටිය ජනාධිපතිවරණේ පෙරදුනා විතරයි. නමුත් ඒ වෙලාවෙත් ලොකු දෙයක් මේ තරම් විපක්ෂයේ කාර්යභාරයක් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. හැබැයි එතනින් පස්සේ යහපාලන ආණ්ඩුව අවුරුද්දක් යනකම් ඔය කියන කාරණා ඉෂ්ට කරන්න පුළුවන් කුන්නේ. හැබැයි ආපාලන ආණ්ඩුව අවුරුද්දක් ගත වෙලා කාලේ දෙපැත්තට ඇදීමේ ප්‍රශ්න ඇති වෙනකොට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර ප්‍රශ්න නිර්මාණය වෙනකොට සහ එතනින් පස්සේ මේ අලුත් පක්ෂයේ පිහිටවලා පළාත් පාලන මැතිවරණයට යන්නේ බැනුම් කර වංචාව සිද්ධ වෙලා නොඑක් නොඑක් කරුණු කාරණාත් එක්ක ආණ්ඩුවේ යම් පිරිහීමක්. අන්න එතනදී විපක්ෂයේ විදියට යම් සටනක් පාර්ලිමේන්තුව ඇතුළේ ගෙනිච්චා. නමුත් ඒකත් ඔය මේ තරමේ සටනක් දෙන්න ඒ ඒකාබද්ධ විපක්ෂයටවත් ඒ කියන්නේ ඊළඟ ආණ්ඩු ගන්න කණ්ඩායම විදියට යම් සටනක් දුන්නා. හැබැයි ඒ කියන සටනක් දෙන්න බැරි වුණා. එහෙම සටනෙන් ඉස්සරහට ආවනම් මේ අයට මීට වඩා වෙනස් ප්‍රතිඵලයක් තිබුණේ. මොකද ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය වටා ගොඩනගාගෙන තමයි අලුත් ක්‍රමයක් ගෙන ආවේ. ජනතාව අර පරණ කණ්ඩායමම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා තමයි පරණ කණ්ඩායම හරියන්නේ නැහැ කියලා දේශපාලඥයෝ නොවන 225 න් එළියේ අලුත් කෙනෙක් දේශපාලනේ නැති කෙනෙක් කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අලුත් විදියට ගෙනල්ලා තමයි මේගොල්ල අලුත් මූණක් හයි කරගෙන තමයි ආවේ. එහෙම නැතුව ඊළඟ ආණ්ඩුව ගන්න කණ්ඩායම විදියට මේගොල්ල ශක්තිමත්ව හිටියේ නැහැ. අවසානයේ වෙනකම්ම වර්තමාන ආණ්ඩුව පිළිබඳව තියෙන කියවීම තමයි රටේ ජනතාවගේ කියවීම. මම හිතන්නේ මේක මගේ කියවීමට වඩා රටේ ජනතාවට මේ වෙලාවේ ආණ්ඩුව ගැන තියෙන හැඟීම තමයි රටේ ජනතාවගෙන් 69 ලක්ෂයක් ශාතිශයේ බහුතරයක් මේ ආණ්ඩුව ගේන ඡන්දෙ දුන්නා. එතකොට මේ ඡන්දෙ දීපු ජනතාව බලාපොරොත්තු වුණා මේ රටේ ශීඝ්‍ර සංවර්ධනය
නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදය ඒ වගේම මේ රට බොහොම විනයගරුක රටක් වෙයි කියලා කල්පනා කරා හොරකම් මැරකම් නැති වෙයි කියලා බොන ඕන විදියට මේ තාත්තලට පුතාලට ඕන විදියට හොරකම් කරපු පරණ යුගයේ ඉවර වෙයි කියලා එහෙම දහසක් බලාපොරොත්තු තියාගෙන මිනිස්සු ආවේ ආවේ ඔරකල් ගැන කතා කරන ඩේටාබේස් නොඑක් නොඑක් අලුත් තාක්ෂණික මෙවලම් එක ටූල්ස් පාවිච්චි කරන්න ආවේ හැබැයි ආයිත් අද වෙනකොට නැවත වතාවක් අර පටන් ගන්නකොටම පාවිච්චි කරපු කැලණියේ නයි ධාතු වැඩම්මපු තැන ඉඳලම ගඟට මුට්ටි දාන තැන ඉඳලා අවසානයේදී තවම සායනිකව පරීක්ෂා කරලා ජනතාවට හොඳයි නම් බෙහෙත් ටික දෙන්න ඕනේ මේ පැණිය වුණත් ඒකක් මාකට් කර කර ජනතාව එහාට මෙහාට අදින තත්වයට පත් කරගන්න ඒ වගේම ජනතා බලාපොරොත්තු පැත්තකට දාලා රටේ සම්පත් නැවත වතාවක් විකුණන දැන් ජැටිය විකුණන මේ සතිය ජැටිය විකිණීමේ කැබිනට් පත්‍රිකාවත් සංකර ආපු ගමන් ශැංග්‍රිලා එක කලින් විකුණලා තිබිච්ච අල්ලපු ඉඩනොත් විකුණලා දැම්ම එතකොට රටේ දේශීය සම්පත් ආයිත් ගන්නවා කියලා ආපු අය සම්පත් ටික විකුණන්න පටන් ගත්තා එතකොට රට ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තකට දැම්ම බොහොම අමාරුවෙන් ගොඩනගාගත්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මානව නිදහස කොමිෂන් සභාව මේ සියල්ල ආපස්සට පැත්තකට පයින් ගහලා දාලා ඒකාධිපති ගමනකට යන්න පටන් ගත්තා. ඉතින් එතකොට ඡන්දේ දීපු ජනතාව දැන් බොහොම කනස්සල්ලෙන් ඉන්නවා බලාපොරොත්තුනේ වෙන දෙයක් හම්බ වුනේ වෙන දෙයක්. අක්ක පෙන්නලා නංගි දුන්නා වගේ නංගි පෙන්නලා අක්ක දුන්නා වගේ වැඩක් කියලා තමයි කියන්නේ. මේක මිනිස්සු බලාපොරොත්තු වුණා ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක මීට වඩා වෙනස් යුගයක් වෙනස් ක්‍රමවේදයක් වෙනස් අලුත් ඊරා එකක් මේ රටේ පටන් ගන්න පුළුවන් වෙයි කියලා නෑන් තවමත් යන්නේ අර පරණ වයින් ටිකම අලුත් බෝතලයක දාලා ආවට පරණ වයින්ම තියෙනක තමයි කියන එක දැන් ජනතාවට තේරුම් ගිහිල්ලා දැන් ජනතාව අපි අතින් වැරද්දක් වුණා කියන තැනට තේරුම් ගනිමින් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. දැන් මම රට ඇතුලේ අපිට පේන්න තියෙන දේ තමයි රට ඇතුලේ කඳවුරු දෙකකට දැන් මිනිසුන් වෙන් වෙමින් පවතිනවා. දැන් පහුගිය කාලේ අපි බෙදිලා හිටියා සමගි ජන බලවේගයේද UNP ද ජනතා විමුක්ති පෙරමුණද එහෙම නැත්නම් පොදු ජන පෙරමුණද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද තවත් පොඩි පොඩි පක්ෂවලට මිනිස්සු බෙදිලා හිටියා. දැන් වෙනකොට මේ බුද්ධිමත් මධ්‍යම පන්තිය බුද්ධිමත් ඡන්දදායකයා බුද්ධිමත් දැනුගත් අලුත් පන්තිය දැන් වෙනකොට තීන්දු කරමින් ඉන්නවා. මේ රටේ දෙකොටසයි ඉන්නේ කඳවුරු දෙකයි තියෙන්නේ. ඒ කඳවුරු දෙක සමාජවාදී කඳවුරවත් ධනවාදී කඳවුරවත් නෙවෙයි. මේකේ කඳවුරු දෙකෙන් එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන මානව නිදහස ගරු කරන මාධ්‍යයට නිදහස ලබා දෙන ඒ වගේම මිනිසුන්ගේ ආගමික මේ සියලු නිදහස් ගරු කරන නීතියට ප්‍රමුඛ ස්ථානය දෙන පෞල් පාලනයෙන් තොර බොහොම ප්‍රජාතන්ත්‍රවාදී ගමනක ගම කැමැත්ත තියෙන මිනිස්සු රටේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් මිනිසුන් එක කඳවුරක්. අනෙක් කඳවුර තමයි ඒකාධිපතිත්වය කරා යන ප්‍රජාතන්ත්‍රවාදී පැත්තකට දාන ඕනෙම දෙයක් නායකයා කියනවා නම් ඒක හරි කියලා විශ්වාස කරන අර ගම්මන්පිල මහත්තයා කිව්වේ අපි අපේ කණ්ඩායමට හරක් රැළට කිව්වා වගේ ඕන හරක් රැළ අපේ පිටිපස්සෙන් එනවා අපි කියන දේ තමයි ඒ අය අහන්නේ කිව්වේ. ඒ වගේ ගමන් කරන කණ්ඩායමකුත් බවට රට ඇතුලේ පත් වෙලා තියෙනවා. එතකොට අර 69 ලක්ෂයක් ජනතාව පළවෙනි වෙලාවේදී වැරද්දක් කරගත්තා. ඒ වැරද්ද නිවැරදි කරගනිමින් මේ වෙනකොට මේ කඳවුරු දෙකෙන් Taman සිටිය යුතු තැන මොකක්ද? Tamanගේ බුද්ධි මට්ටම අනුව, Tamanගේ පෞල් පසුබිම අනුව, Tamanගේ කල ක්‍රියාකාරකම් සහ Tamanගේ බුද්ධියට ගෝචර වෙන අනුව සුදුසු තැන තෝරා ගනිමින් ඉන්නවා කියන එක තමයි මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ. මනුෂ්‍ය නායකකර කියන්නේ හිටපු නියෝ ජමාත්‍යවරයෙක්. වර්තමානයේ හිටියනම් සභාරක්ෂක කැබිනට් අමාත්‍යවරයෙක්. ඔව්. ඇයි ආවි විපක්ෂේ වාඩි වෙන්න බලාගෙන පෙනි පෙනි තිබෙtti. ඇතරම දැන් මම මගේ දේශපාලන තීන්දුව ගන්න වෙලා වෙනකොට හොඳටම පැහැදිලි දින 52 කින් ආණ්ඩුව ගන්න වෙලාවෙ විතරක් නෙවෙයි ඊට පස්සෙත් අනිවාර්යයෙන්ම ආණ්ඩුව ගන්නවා කියන එක ඉතාමත්ම පැහැදිලි කාරණාවක් බවට ඒ වෙනකොට පත් වෙලා තිබුණ සියලු සාධකත් එක්ක. එතකොට ඒත් ඒ හදන්න හදන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවක්. එදා දින 52 කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කාරණාවක්. ඒක මුළු රට අධිකරණයේ සියලු දෙනා පිළිගත්තු කාරණාවක්. එහෙම එකකදී මගේ දේශපාලන ක්‍රමවේදයේ තිබුණේ මම මාධ්‍යවේදියෙක් විදියට ඒ වගේම පාසලේ ඉඳලා ඒ ගොඩනැගිච්ච කාර්යවටවානුවේ තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදියත් එක්ක යන ගමන. එතකොට ඒ ගමනේදී ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් යන ගමනක් එක්ක එකතු වෙන්න මට කිසිම උමනාවක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි මම එකපාරක් කරගත්තු වැරද්ද ඒ කියන්නේ මේ කට්ටිය හොඳටම දැන දැන රැවැටුණු වලේ දවල් වැටෙන උමනාවක් නැහෙනේ. මේකේ ඇමතිකම් දරන්න පුළුවන්, වරප්‍රසාද ලබන්න පුළුවන්. හැබැයි මිනිහෙක්ගේ ජීවිතය කියන්නේ ඒකම විතරක් නෙවෙයි. මිනිස්සෙගේ ජීවිතය කියන්නේ ආත්ම තෘප්තිය කියන එක. ආත්ම තෘප්තිය තියෙන්නේ තමන් හරි දෙයක් කරාම විතරයි. හොරකම් කළා ආත්ම තෘප්තියක් ලබන්න බෑ. වැරදි වැඩ කරලා වැරදි වැඩ කරන තැන්වල ඉඳලා ආත්ම තෘප්තියක් ලබන්න වැඩක් නැහැ. වැරදි වැඩ වෙනවා දැක දැක රට වල අගාධයට යනවා දැක දැක එතනදී තමන් විතරක් වරප්‍රසාද ලබාගෙන ජීවත් වෙලා වැඩක් නැහැ. ආත්ම තෘප්තිය කියන එක තමයි වඩාම වැදගත්.
ජීවත්වෙන්නේ මම හිතපු මගේ ඇඟ ඇතුලේ තිබිච්ච ප්‍රජාතන්ත්‍රවාදී කියන දේ වෙනුවෙන් පෙනී හිටීම ඒ මානවයා වෙනුවෙන් පෙනී හිටින ඒ ලක්ෂණය වෙනුවෙන් මම මගේ සියලු දේ කැප කරලා තමයි එදා ඒ දේශපාලන තීන්දුව ගත්තේ මම හිතන්නේ අදටත් මම සතුටු වෙනවා අද මේ නරාවලට වැටෙන්නේ නැතුව අද මම විපක්ෂයේ භූමිකාව සිද්ධ කරගෙන ඉදිරි දේශපාලන ගමන රටට වැඩදායි වැඩ කරන ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් වෙනුවෙන් පෙනී හිටින්න එදාගත්තු තීන්දුව පිළිබඳව මම හරියටම අවුරුදු දෙකකට විතර පස්සේ දැන් දින 52 කාලේ ඉවර වෙලා දවස් දෙකයි හරියටම අවුරුදු දෙකක් ගත වෙලා 14 වෙනිදා මැතිවරණයේ මේ තීන්දුව දුන්නේ අධිකරණේ 15 වෙනිදා හොරාග මැතිවරයා ඉල්ලාසුනේ 16 වෙනිදා තමයි අලුත් අගමැතිවරයා විදියට නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේ අවුරුදු දෙකකට හරියටම අවුරුදු දෙකක් වෙන දවසේ තමයි උනේ පහුගිය 16 වෙනිදා තමයි අවුරුදු දෙකක් බවට පත් උනේ. ඉතින් ඒගත්තු තීන්දුව පිළිබඳව මම ඉතාමත් සන්තෝෂ වෙනවා. අපි මේ ගමන යන්නේ පුද්ගලික වාසි තකා නෙමේ පොදුවේ රටක් විදියට යන දේශපාලන ගමනක් නිසා. මන්ත්‍රීතුමනි මගේ අවසාන ප්‍රශ්නය දැන් විපක්ෂයේ දේශපාලනය කරනවා කියන්නේ අභියෝගාත්මකයි. විශේෂයෙන්ම දේශපාලනය කරන මන්ත්‍රීවරයෙකුට ඉදිරි ආණ්ඩුවක් පිළිබඳව බලාපොරොත්තු තියාගෙන දේශපාලනය කරනවා කියන්නේ තවත් අභියෝගයක්. දැන් ජනාධිපති වර්ණයේදී ඔබලාට හිමිවෙච්ච 158කට ආසන්න සංඛ්‍යාවකට ඡන්දවලින් අපි දැක්කේ මහමැතිවරණයේදී 130කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වෙගෙන තිබෙනවා. ඒ ගොඩත් එකතු කරගෙන ජයග්‍රහණය සඳහා අවශ්‍ය කරන ගොඩත් එකතු කරගෙන යන්නට හදාගෙන තියෙන පාර මොකක්ද? මේ දේශපාලනේ අංක විද්‍යාවත් එක පැත්තකට ගණන් හදලා බලන්නත් පුළුවන්. හැබැයි මේ ගණන් ඉතාමත්ම ඉක්මනින් වෙනස් වෙන්නේ. මේ ගණන් වෙනස් වෙන එක සුළඟක් වගේ හරියට. ඒක වෙනස් වෙන්නේ සමාජයේ ගොඩනගෙන ජන මතවාදයත් එක්ක. එතකොට අපි මේ වෙලාවේ ජනාධිපතිවරණයේදී ලැබපු ඡන්ද සංඛ්‍යාව ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණ වෙනකොට අපි අලුත් පක්ෂයක් විදිහට ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම පක්ෂයේ බෙදීම එක්සත් ජාතික පක්ෂයෙන් වියුක්ත වී පැමිණීමේ යම් කණ්ඩායමක් ඡන්දේ පොලට නොගිහින් හිටියා. ඒ වගේම ජනාධිපතිවරයා බවට පත් වුණාම වැඩක් නැහැ ඡන්දේ දීලා කියලා කොටසක් ඉන්නවා වගේම සමහරු වාසිපැත්තට සහයෝගය දෙනවා. ඒ වගේම අපිත් එකට ඡන්දේ පාවිච්චි කරපු කීප පාර්ශවයක් අපිත් එකට තරඟ කරේ නැහැ. ඒ අය වෙනම තරඟ කරන්න තීන්දුව කළා. ඒ අය වෙනම තමයි තරඟ කරලා ආවේ. එතකොට ඒ ඡන්ද සංඛ්‍යාවේ යම් අඩුවක් තියෙනවා. ඒ සියල්ල එකතු කරත් යම් අඩුවක් තියෙනවා. ඒක පිළිගන්නවා. හැබැයි මේ සියල්ල එක රැයකින් වෙනස් වෙන්න පුළුවන්. ඒ තමයි මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ එක් පැත්තකින් ජනතාවට ගෝචර විදියට ඉස්සරහට කරගෙන ගියොත් මේ විදියටම ආණ්ඩුව යන්න පුළුවන් වේවි. හැබැයි මේ ආණ්ඩුව මේ කරගෙන යන වැඩපිළිවෙල දිහා බැලුවහම ආණ්ඩුව එහෙම සුබවාදී ගමනක් යනවා කියන එක නම් කිසිම ආකාරයකින් පේන්නේ නැහැ. ඒ වගේම විපක්ෂයේ විදියට අපි ගන්න ක්‍රියාමාර්ග අපි මොනවද ගන්නෙ? ආණ්ඩුව කරන ක්‍රියාමාර්ගවලට අපි දක්වන ප්‍රතිචාරය කොයි වගේද? ඒ වගේම විපක්ෂයේ විදියට කොයි වගේ සංවිධානය වෙනවද කියලා? ඒ කියන්නේ මෙහෙන් භූමිය සකස් වෙනකොට, පස බුරුල් වෙනකොට ගස පෙරලන්නට ඕනි කරන හයිය අපි සූදානම් කරගන්නවද? ඒකට අවශ්‍ය කරන මෙවලම් සූදානම් කරගන්නවද කියන එකත් එක්ක මේක තීන්දුව වෙනවා. එතකොට විපක්ෂයේ විදියට අපි දැන් ඉඳලා ගම්මට්ටමේ බිම්මට්ටමේ අපි ශාඛා සමිති සංවර්ධනයේ සමිති ආරම්භය අපි ආරම්භ කරලා තියෙනවා. ගමේ මිනිස්සු දැනුවත් කිරීම ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අපේ යාන්ත්‍රණ නෙට්වර්ක්ස් හදාගැනීම සියල්ලම සූදානම් කරමින් ඉන්නේ. ඒ වගේම ඉදිරියේදී එන සියලු කාරණාවලදී ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගවලදී හරි දෙයට හරි කියන ගමන් වැරදි ජාතියට විරුද්ධව සිද්ධ කරන රටට විරුද්ධව පටහැනිව කරන සියලු දේ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කාර්යභාරයන් කරලා ජනමතය එක තැනකට ගොනු කරලා විශේෂයෙන්ම අපි සමග ජන බලවේගය විතරක් නෙවෙයි අපිත් එක්ක එකතු වෙන්න කැමති එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවයන් වෙන්න පුළුවන් අනෙකුත් පක්ෂ වෙන්න පුළුවන් ඒ වගේම සිවිල් සංවිධාන මේ රටේ සමාජ සුභ සිද්ධිය බලාපොරොත්තු වෙන ප්‍රජාතන්ත්‍රවාදයේ බලාපොරොත්තු වෙන සිවිල් සංවිධාන මේ සියල්ලටම දැන් අපි විවෘත ආරාධනාවක් කරගෙන අපි මේ අය ඒකරාශී කරගෙන යනවා මේ රට හරි පැත්තට ගෙනියන්න අපිත් එක්ක එකතු වෙලා මේ ගමන යන්න කියලා. අපි මේ ගමන දැන් ආරම්භ කරලා තිනවා. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ අවුරුදු පහ ගත වෙනකොට තව අවුරුදු හතරක් ගත වෙනකොට මේ ආණ්ඩුව නිසක වශයෙන්ම ගෙදර යවලා අලුත් ආණ්ඩුවක් හදලා මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත වතාව මානව හිමිකම් රකින්න රටක් දේශපාලඥ මාන හිමිකම් කොමිසම් වල ඉන්න රටක් නෙවෙයි නැවත වතාවක් නීති ආධිපත්‍යයට ගරු කරන රටක්. ඒ වගේම නැවත වතාවක් මේ රට අර මහා ණයකන්දට මේ ටික කාලය තුලත් යට කරගෙන යනවා. ඒ ණයකන්දෙන් රට මුදවගෙන රටට සේවා ආර්ථිකයක් සහ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනංවන ආර්ථික සැලැස්මකුත් එක්ක ඉස්සරහට යන්න අපි සූදානම් කරලා තිනවා. අපි දැඩි විශ්වාසයෙන් ඒ සඳහා සූදානම් වෙනවා කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරනවා. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි. අපි අද 225 නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයට නැත්තම් මේ අපේ කතිකාවට
සහභාගී කරගත්තේ වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝෂ නානායක්කර මහත්මයා. බොහොම ස්තුතියි අපේ ආරාධනය පිළිගෙන. බොහොම ස්තුතියි. අපි හෙට දිනේදී තවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ආව මහජන නියෝජිතයෙකු සමග සම්මුඛව සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමු ගන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.